අවුරුදු 15 16 මම බයිබලයේ කියපු කෙනෙක් විදිහට මම විශේෂයෙන්ම මගේ පාලන කාලය තුල මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරද්ද නිසා මට අද වන්තියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳව ප්‍රධාන වශයෙන්මත් ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලාද එකතෙන් වෙලා සිටින ජනතාව වෙනුනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුල මගේ රටේ වැනි සිද්ධියක් වීම පිළිබඳව තිස්වසරක යුද්ධයෙන් පසු නිදහසේ හුස්ම ගනිමින් සිටි ශ්‍රී ලාංකීය ජනතාවට යළි ත්‍රස්ත බිය ඇති වුණේ 2019 වසරේදීය. ඒ දෙවයිනේ කතෝලික සිද්ධාස්ථාන හා සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 8කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමගය. එදින පාස්කු ඉරිදාබක් වූයින් කතෝලික බැතිමතුන් බොහෝ දෙනෙකු දේවස්ථාන වෙත ගොස් තිබූ අතර තවද එය නිවාඩු ගිනියක් වූ බැවින්ද දෙස් විදෙස් සංචාරකයන්ද නිදහසේ තම අවශ්‍යතා වෙනුවෙන් සංචාරක හෝටල් වෙත පැමිණෙමින් තිබිනි. පාස්කු ඉරිදුන එල්ල වූ මෙම බ්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක වටිනා ජීවිත 250කට වැඩි පිරිසක් අහිමි වූ අතර සිය ගණනක් තුවාල ලැබිනි. පසුව මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය ආරම්භ වූ අතර ප්‍රහාරයට අදාළ සහ ඊට සහය දුන් බවට සැක පුද්ගලයන්ද කොළඹ සහ සයින්ද මරුදු ප්‍රදේශවලදී ආරක්ෂකාංශ ප්‍රහාරවලට ලක්ව සහ බෝම්බ පුපුරවාගෙන මියගොස් තිබිණි. මෙම ප්‍රහාරය කවුරුන් විසින් කුමන අරමුණකින් එල්ල කළ එකත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත. එහි මහ මොලකරුවන් තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය. එවැනි පසුබිමක් තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ඓතිහාසික අධිකරණ තීන්දුවක් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණේ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන් පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයකට අදාළවය. එහිදී එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේනටත් ආරක්ෂක ලේකම් පොලිස්පති බුද්ධ්‍යාංශ ප්‍රධානීන් ඇතුළු කිහිප දෙනෙකුට තම පුද්ගලික මුදලින් වින්දිතයන්ට වන්දිගමන ලෙස නියෝග නිකුත් කෙරිණි. මෙම තීන්දුව පිළිබඳව වැඩිපුරම දැනී ඇත්තේ දැනටත් සක්‍රීය දේශපාලනයේ නිරත මෛත්‍රීටය. සිය වගකීම් හා වගවීම් නිසි පරිදි ඉටු නොකිරීම මත මෙම ප්‍රහාරය සිදු වී ඇතැයි අධිකරණය පෙන්වා දී ඇති පසුබිමක එය මෛත්‍රීගේ අනාගත දේශපාලනයට ඉතා තීරණාත්මක ලෙස බලපා ඇති බවක් ඔහුගේ ප්‍රකාශවලින්ම පෙනෙන්නට ඇත. ඒ නිසාම මෛත්‍රී කලේ මෙය තමන් නොදැන සිදුවක් බවට රටට ප්‍රකාශ කිරීමය. මම අනන්ත අප්‍රමාණ කිව්වා මේ සිදුවීම පිළිබඳව ආරක්ෂකංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණට ඒ කිසිම නිලධාරියෙක් මේ ගැන මට කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුලේ තිබෙනවා මේ තොරතුරු නිලධාරීන්ට ලැබුණාට ජනාධිපතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ. ඒකට ඔබ සිතයි එහෙනම් කොහොමද මට මේ කෝටි 10ක් දෙවන්න තීන්දුව කළේ කියලා මානව හිමිකම් කඩවීමක් පිළිබඳව. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වැරද්දක් කළොත් ඒකට ජනාධිපතිවරයාද වගකී යුත්තේ කියලා බින්දිතයන්ට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන්නට නියම වූ මෛත්‍රී කියා සිටියේ එවැනි මුදලක් ගෙවන්නට තමන්ට මුදල් නොමැති බවය. ඒ නිසා හිතවතුන්ගෙන් හෝ ඉල්ලා මෙම මුදල ගෙවන බවක් ඔහු කියා තිබිනි. ඒ වෙනුවෙන් පිටකොටුව බෝධිය ළඟ කැට හොල්ලන්නටද සූදානම් බව මෛත්‍රී කීවේ තමන්ගේ නැති බැරිකමේ තරම කියා පාමිනි. සහ මගේ හිතවතුන් තීරණය කළා තිබෙන්නේ අපි අපිට හිතවත් අයගෙන් අපි සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝගායක ඉන්න එක කොල්ල ඔල්ල මම ඉන්නද කියලා. කිසිදු ආදායම් නැහැ මට. මම ජනාධිපති වෙලා හිටපු අවුරුදු පහේ හැම අවුරුද්දෙම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශ. ඒක නිසා මගේ මිත්‍රයෙක් තීරණය කළ තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය. මේ දිනවල රට තුළ ගෙවෙමින් තිබෙන්නේ ව්‍යාකූල දේශපාලන වාතාවරණයකි. නැතිවරණයක්ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ සඳහාද දේශපාලන පක්ෂ විවිධ ක්‍රම ඔස්සේ සංවිධානය වෙමින් නැත. ඇතැමුන් ඊට තනිව තරඟ කරද්දී තවත් පිරිසක් සන්ධානගතව තරඟ කරති. මෛත්‍රී නායකත්වය දෙන නිදහස් පක්ෂයේද මේ වන විට දේශපාලන වශයෙන් යම් අර්බුදයකට මුහුණ දී ඇති පාටය. ඒ නිදහස් පක්ෂයේ ප්‍රබල චරිත රසක්ම ආණ්ඩුවේ ඇමති දුර රැගෙන කටයුතු කිරීමය. පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඔවුන් ආණ්ඩුවට සහය දෙන බවට
නිදහස් පක්ෂය කීවද ආණ්ඩුවට එක් වූ පිරිස කියන්නේ සැබෑ නිදහස් පක්ෂය තමන් බව කී. ඒ නිසාම මෛත්‍රීගේ බලය යම් තරමකට දුර්වල වී ඔහුගේ නායකත්වයටද අභියෝගයක් එල්ලවන පසුබිමක් නිර්මාණය වී ඇති පාටය. ඉන්පසු පළාත් පාලන මැතිවරණයට මෛත්‍රී ඇතුළු පිරිස හෙලිකොප්ටරයට ගොඩවන්නේ මැතිවරණය උඩින්ම දිනන්නටය. එහෙත් අත අතහැර යන්නට ඔවුන් කැමති වූයේ නැත. මේ අතරේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාද නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය පිරිස සමග දේශපාලන සම්බන්ධතා පවත්වන බවට මාධ්‍ය මගින් විටින් විට වාර්තා කර තිබිනි. එවැනි අවස්ථා එළිපිට වාර්තා වූයේ බණ්ඩාරනායක ගුණසමරුවේදීය. 31 රෑ පිරිතද ඊට උදාහරණය. තත්ත්වය එසේ තිබේදී මාධ්‍ය හමුවක් හැඳ වූ මෛත්‍රී කලේ පාස්කු නඩු තීන්දුව පාදක කරගනිමින් කතෝලික ජනතාවගෙන් සමාව අයදීමය. හැබැයි ඒ වසර 4කට පසුවය. අවුරුදු 15-16 මම බයිබලයේ කියවූ කෙනෙක් විදිහට මම විශේෂයෙන්ම මගේ පාලන කාලය තුල මෙවැනි සිදුවීමක් විනත් අය කරලා ඒ වැරද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදු වෙලා තිබීම පිළිබඳව ප්‍රධාන වශයෙන්මත් ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලාද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුල මගේ රටේ වැනි සිද්ධියක් වීම පිළිබඳව. සමාව ඉල්ලීමෙන් පමණක් නොනැවතුණු මෛත්‍රී තමන් මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරන බවද ප්‍රකාශ කළේ කතෝලික ජනතාව තමන්ට සමාව දිනු ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් සිදුවේ එම ප්‍රකාශය දෙබරයකට ගල් ගැසුවක් බවට පත්වීමය. එම ප්‍රකාශයට වහා ප්‍රතිචාර දැක්වූ කතෝලික සභාව කියා සිටියේ මෛත්‍රීගේ සමාව පිළි නොගන්නා බවකි. එම ප්‍රතිචාරය තරමක් සැර එකක්ද විය. කතෝලික ජනතාව එතුමාව බොහොම සාදරයෙන් පිළිගන්නවලු. ඉතින් මම කියනවා මේ සාදරයෙන් පිළිගන්නවා නම් ඔබතුමා යන්නකො කුච්චි කඩේ පැත්තට කටුව පිටියේ පැත්තට. උකට ඔබතුමාට තේරෙයි කතෝලික ජනතාව කොහොමද ඔබතුමාව සාදරයෙන් පිළිගන්නේ කියලා. අද දවසේ එතුමා කියනවා මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලන්නේ මේ එතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් නෙමෙයිනේ. එහෙම සමාව ඉල්ලුවයි කියලා මේ නඩු තීන්දුවකින් නිදහස් වෙන්නට බෑ. තමන්ගේ වගකීම පැහැරහැරියයි කියලා දැනගෙන ඒ වෙනුවෙන් මුළු ජාතියෙන්ම සමාව ඉල්ලගෙන පැත්තකට වෙලා ගෙදරට වෙලා ඉන්න කියලා තමයි අපිට මේ මොහොතේදී කියන්නට තියෙන්නේ. පවතින දේශපාලන වටපිටාව තුළ ඇතැම් විට මෛත්‍රී එක දලෙන් කුරුල්ලෝ දෙන්නෙක් තලා ගන්නට උත්සාහ කළා වන්නට පුළුවන්. දේශපාලන අභියෝග හමුවේ නොනැසී සිටීමට තමදුරටත් දේශපාලනය තුළ ශක්තිමත් වීමට මෛත්‍රීට අවශ්‍යය. ඒ සඳහා ඇති එකම විකල්පය දේශපාලනයේ ඉහළ තනතුරක් දැරීමය. ඒ සඳහා පිටිය සකසා ගත යුතුය. ඊට අමතරව ඉදිරියේදී දේශපාලන බබරිය කැරකෙන විදිහ අනුව තීන්දුව තීරණ ගැනීමටද මෛත්‍රීට පාස්කු ප්‍රහාරයෙන් නිදහස් වීම පුද්ගලිකව වැදගත්ය. ඒ වෙනුවෙන් ඔහු මෙලෙස ප්‍රමාද වී හෝ සමාව ගත්තා වන්නට පුළුවන්. එහෙත් මෛත්‍රීගේ සමාව too late කියන්නේ කතෝලික සභාවය. වරදක් කළේ නැහැ මේ මම පත් කරපු අය වරදක් කළපු නිසා තමයි මට මේක ලැබිලා තියෙන්නේ. ඒතර ඔය කියන්නේ පිළිගන්නේ නැහැ ඔහු වරදක් කළා ඒ කියොට එහෙම තත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ ඒක සදාචාරාත්මක නැහැ. තමන් වරදක් කළා නැත්නම් සමාව ඉල්ලන්නේ නැහැ. ඉතින් මම දකින්නේ සමාව ඉල්ලීම හිස් වචන පමණයි හිස් ප්‍රකාශයක් පමණයි. ඒ නිසා මේ ඔහුගේ සමාව ඉල්ලීම අදාළ වෙන්නේ නැහැ අපිට. එතකොට මේ හැමදේටම වග කියන්නට කිව යුත්තේ ජනාධිපති හිටපු ජනාධිපති සිරිසේනගේ අශෝභන අසාර්ථකත්වය කියන එක පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියනවා. එසේ වෙතත් මෛත්‍රී විශ්වාස කළේ මීළඟ ජනාධිපතිවරණයට වාමවාදී කඳවුරට නායකත්වය දෙන්නට වන්නට පුළුවන්. ඒ අනුව ගොඩනැගෙන කඳවුරේ සහය මෛත්‍රීට ලැබේවියයි ඔහු විශ්වාස කරන්නට ඇත. නමුත් හෙලිකොප්ටරයේ දේශපාලන සගයන්ගෙන් මෛත්‍රීගේ තීන්දුවට ලැබුණේ මෙහෙම ප්‍රතිචාරයකි. හිටපු කිසිම ජනාධිපති කෙනෙක් අලුත් ජනාධිපතිකමට ඉල්ලන්නේ සමාව ගැනීම හා ජනාධිපතිවරණයට තරඟ කරන බවට කළ ප්‍රකාශයත් සමග මෛත්‍රීට එල්ල වූ ප්‍රහාරවලට පසුව ඔහු පිළිතුරු දුන්නේ තමන් සමාව ගත්තේ කතෝලික සභාවෙන් නොව කතෝලික ජනතාවගෙන් බව පවසමිනි.
මෛත්‍රී පාස්කු සමාව ගත්තේ නියම වෙලාවේද නැද්ද යන්න කියන්න අපි දන්නේ නැත. මෛත්‍රී සමාව ගත්තේ ඇයිද කියන්නටද අප දන්නේ නැත. මෛත්‍රීගේ සමාවට නිසි වටිනාකමක් හා පිළිගැනීමක් ලැබුණාද කියන්නටද අප දන්නේ නැත. හැබැයි වරදක් වූ විට සමාව ගැනීම හොඳ පුරුද්දකි. සමාව ගැනීම මනුස්ස ගතියකි. සමාව දීම දේව ගතියකි කියා කියමනක්ද ඇත. සමාවගත් පමණින් වූ හානිය ප්‍රතිපූර්ණ වේද කියන්න අප දන්නේ නැත. හැබැයි සමාව ගැනීමට නම් යම් වරදක් හෝ අතපසුවීමක් තිබිය යුතුය. එය හඳුනා ගැනීමත් එය නිවැරදි කර ගැනීමත් සමාව තරම්ම වැදගත්ය. රටේ නායකයා ලෙස වගකීම හා වගවීම ගැන ප්‍රශ්නයක් පාස්කු නඩු තීන්දුවෙන් පෙන්වා දී ඇති බව පෙනෙන්නට ඇත. නමුත් ඒ ගැන මම දන්නේ නැහැ කියා වගකීමෙන් බැහැරවීමට වගකීතු නායකයෙකුට නොහැක. මෙම සිදුවීම අනාගතයේ රට කරවන නායකයන්ටද ඉතා වැදගත් පූර්වාදර්ශයකි. ජාතික ආරක්ෂාව සැහැල්ලුවට ගත හැක්කක් නොවන බව මින් පැහැදිලිය. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් හා තුවාල ලැබුවන්ට යුක්ති හා සාධාරණත්වය ඉටු විය යුතුය. ඒ වෙනුවෙන් වගකීම් තව තවත් කැප විය යුතුය. එහිදී මෛත්‍රීට සමාව දෙනවාද නැද්ද යන්න ජනතාව විසින් තීරණය කරනු ඇත.